පමුණුව 528 ග්‍රාම නිලධාරි වසම තමයි දැනට අපි ලොක්ඩවුන් කරලා තියෙන්නේ. නමුත් ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් වගේක් තියෙනවා. අතර මෙතන අර අපි මේක ක්‍රියාත්මක කරනකොට වෙන්නේ සමහර අපහසුතාත් එක්ක සලකනවා. දැන් පස්සට මම හිතුවා තව පාරවල් කීපයක් වහන්න ඕනේ. මොකද නැත්නම් ඇතුලේ ඉන්න අය එළියට යන්න ගන්නවා. දැනට ඇත්තටම අලුත් අවුරුද්දෙන් පස්සේ 18 වෙනිදා ඉඳන් පස්සේ අපිට අලුත් ලෙඩ්ඩු 40කට වැඩි ප්‍රමාණයක් පමුණුව ප්‍රදේශයෙන් හම්බ වෙලා තියෙනවා. මගේ මහරගම ඒරියා එකටම ගත්තොත් මොයිච් ඒරියා එකේම 350කට 400කට අධික ලෙඩුන් සංඛ්‍යාවක් හමු වුණා. මේ වෙනකොට මුළු ලෙඩුන් සංඛ්‍යාව, ඒ කියන්නේ ෆස්ට් වේව්, සෙකන්ඩ් වේව්, දැන් තර්ඩ් වේව් එකේ ඔක්කොම 1000 පන්නලා තියෙනවා මගේ ඒරියා එකේ. ඇත්තටම මොකද බොහොම ගොඩක් අර සංචාරණ සහිත ප්‍රදේශයක් නිසා, විශේෂයෙන්ම රිදිවෙලඳාම තියෙන පමුණුව ප්‍රදේශයේ ගොඩක් අර පිටපළාත් වල ඉඳලා එන කට්ටිය වැඩි, එන ගැටීම් වැඩි. සමහර අය ඉන්න ඇතන පමුණුව ප්‍රදේශයේ සමහර අපි කියන දේවල් සලකන්නේ නැහැ. ගොඩක් අයට පෞද්ගලික ගමනාගමන පහසුකම් නැහැ. එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම පොදු පහසුකමට යන්න ඕනේ, පොදු ගමනාගමනයට යන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒවා නිසා අර ලෙඩක් හැදෙන දැන් රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ගෙන් තව කෙනෙකුට බොහොම වේගෙන් පැතිරෙනවා. ඒක නිසා තමයි අපි කල්පනා කරේ සති දෙකක් පමණ මේගොල්ලන්ගේ මේ ප්‍රදේශයේ අයගේ සංචරණ සීමා කරන්න. දැන් ඊයේ එක මරණයක් වුණා. ඉතින් තවදුරටත් ඇත්තටම මරණ සහ රෝගීන් තවදුරටත් ව්‍යාප්ති මේ වළක්වන්න ගත පියවරක් හැටියට තමයි මම මේක කියන්නේ. දැන් අපි මේක ලොක්ඩවුන් කරනකොට පතිරුගොඩ පාරේ කොටසක්, පමුණුව පාරේ කොටසක්, එතකොට නවරෝහල පාර, පොල්වත්ත පාරේ කොටසක්, මිහිඳු මාවත, සිරිමංගල ප්ලේස් එක, එතකොට දේවාල පාර, ජයන්ති මාවත වගේ පාරවල් දැනට බැහුවා. අතර මං ඉල්ලා හිටිනවා දැන් නවරෝහල, ජවදෙනපුර නවරෝහලට යන්න එන ලෙඩුන් කරුණාකරලා වෙන විකල්ප මාර්ගයක් භාවිතා කරන්න, පමුණුව පාර හරහා යන්න එන්න එපා කියන එක. රෙදි කඩවල් වලට දාන අය ඉන්නවා, මහන අය ඉන්නවා, විශේෂයෙන්ම පමුණු පැත්තේ ඉන්නවා. ඉතින් එතකොට ඔය ගෙවල් හැම හුඟක් තැන්වල දැන් පොසිටිව් නැතත්, දැනට රිපෝර්ට්ස් නැතත් කැස්ස හෙම්බ්‍රිසාව තියෙන ගොඩාක් මේ රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. සමහර රෝගීන් දැනට අපිට හොස්පිටල් එකට දාන්නත් බැරි වෙලා තියෙනවානේ ඉඩ නැතිකම නිසා. එතකොට ඒගොල්ලොත් තාම ඉන්නේ ගෙදර. ඒක නිසා මේ රෙදි වෙළඳාමත් පිට පළාත් වල ඉඳලා ආවම ඒක සඳහා ඇත්තටම ඕක පිට හැමතැනටම පැතිරීමේ ලොකු අනතුරක් අපි දකිනවා. මේ ටිකේ එන්න එපා, වෙළඳාම් කරන්න යන්නත් එපා. අපි සති දෙකක් තුනක් ටිකක් සංයමයෙන් බලාගෙන ඉමු. පමුණුවට රෙදි ගන්න එන්න එපා කියන එක තමයි මට දෙන්න තියෙන ලොකුම පණිවිඩය මේ ටිකේ. One mission, one channel, and one more thing. 1 million subscribers on YouTube.